කෙල්ලමේ තරම් බැතියෙන් පේවෙන්නේ තමා සමග යන්නට අප්පච්චි සසංක දෙස බලා බොඳ වූ දෙනෙත් පොඩි කලේ බලන්න කියන්නක් බඳුවය ඇය හැරි බැලුවේ ඔහුගේ සුවඳ දැනිය ඔහු දෙස බලාගෙන මුන් නැය යලි තම්මා දෙස බැලුවේ බෑනාව බලාගන්න කියන්නක් බඳුවය අප්පච්චි පුතේ අප්පච්චි තෙන්න මං පුතේ වෙන දවසක එන්න අද ලොකු මහත්තයා මගේ කෙල්ලව බලාගත්තු දෙන්කෝ සසංක දන නමා අප්පච්චීට වැන්දේය මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ මගේ පුතේ සසංක අප්පච්චිගේ උරහිසට සුරත තබා ඔහුගේ උරතලයේ පිරිමැද්දේය අපි ගිහින් එන්නම් අප්පච්චි ටිකක් රැවේ මං වන්දනාව ගෙනත් බස්සනවා හොඳයි අප්පච්චි කන්නේපා අපි කෑම ගේන්නම් ඔහු කෙතරම් හොඳ දරුවෙක්ද මේනම් දෙවියන්ගේම වැඩක් විය යුතුය පුතේ අප්පච්චි මගේ දරුවාව බලා ගන්න එකට පින් ඔහු අත් දෙක එකතු කරද්දී සසංක තොල්පොට තද කරගෙන වන්දනා දෙස බැලුවේය ඇය බොඳ වූ දෙනෙත් බිමට බර කළාය මායි පින් දෙන්න ඕන අප්පච්චි මේ කෙල්ලව හදලා මට දුන්නට ඔහු කීවේ එපමණකි ඊටත් පසු සසංක වන්දනාගේ සුරතින් දැඩිව අල්ලාගෙන වාහනය වෙත ගියේය ඔහු ටික දුරක් වාහනය පැදවූයේ කතා බහකින් තොරවය මාවතේ නිදහස් හරියකදී ඔහු වාහනය නවතා ඇය දෙස බැලුවේය මදටි ඇටතරම් කඳුළු ඒ ඇස්වල විය මෙහිම අඬන්නේ ඔහු උගුරෙන් මෙන් නැසුවේය කඳුළු ඇටිනි දන්නේ දෙයියෝ ඇයි කියලා කීපාරක් ඇඬුණද බයද ඉන්නේ මට බයක් නෑ ඒත් ඇයි මං වෙනුවෙන් මෙහෙම කෙල්ලට මේ කිසිවක් දරා ගන්නට බැරි බව ඔහු දනි අහිංසක දුප්පත් කොල්ලෙක් වූ අසංකට ආදරය කළ ඇයට වූයේ සසංකව බාර ගන්නටය තාත්තා එයාගේ ලේලිට හරි ආදරේ වෙනවා මගේ නංගිත් එයාගේ නෑනට මටත් වඩා ආදරේ වේ මට ඒ වාසනාව තිබුණොත් මං මේ අත් දෙකින් ඔහු ඇගේ දෑතම අල්ලා ගත්තේ ඇයගේ දෑත් පෙන්වද්දීමය අපේ ගෙදරට අඩුව තිබ්බේ මේ අත් දෙක තමා මොනවත් කරන්න ඕන් නෑ මේ අත් දෙක ගෙදරට තියන්න විතරයි ඕන මේ දුප්පත් අත් දෙකේ ඒ තරම් බලයක් ඇද්ද මං මොනාද සංකයිය ගිහින් කියන්නේ මම බබා මොනවත් කියන්න ඕන නෑ මේ මූණ හැම දෙයක්ම කියයි ඒත් මේවා කොහොම මගේ තාත්තා නංගි එයාලා මාව හොඳට දන්නවා අනේ මං මොන දෙයියට මේකට පින් දෙන්නද සසංක කිසිවක් නොකිය ඇගේ හිස මෘදුව පිරිමැද්දේය ඇය ඒ වමතගෙන උණුසුම් දෙතොලින් සිපගත්තාය අපි යන්ද පන්සල ගාවින් චුට්ටකට නතර කරලා යන් හොඳේ ඇයි මං පඳුරක් අරන් ආවා වාහනේ ඉන්න මං දුවලා ගිහින් ඒක ගැට ගහලා එන්න සසංක කිසිවක් කීවේ නැත ඔහු බෙල්ලන්විල පන්සල අසල වාහනය නතර කළේය දුවලා එන්නම් හොඳේ ඇය වාහනය තුලම පාවහන් ගලවා ඉක්මන් ගමනින් පන්සලේ බෝමළුව වෙත දිව ගියාය මං වෙනුවෙන් නෙමේ බුදුහාමුදුරුවනි එයා වෙනුවෙන් මේ දුක විඳින්නට මට එක අවස්ථාවක් දෙන්න මේ ජීවිතේම එයාවයි එයාගේ දරුවොයි මේ ඇස් දෙක වගේ බලාගන්න මට වරමක් දෙන්න මට මහා සැපක් එපා ඇය බෝවත්තක පඳුර ගැට ගැසුවේ එය සිතාගෙනය පඳුර ගැට ගසා මළුවේ දනෝබා වැන්ද ඇය පන්සලේ දන්වා තිබූ පහන් එළිය මැදින් යලිත් වාහනයට ආවාය යම්
වන්දනා කීවේ ඇඟිලි තුඩින්ගත් පන්සලේ පහන් තෙල් ටික ඔහුගේ හිසකේ අතර තවරමිනි දෙවියන් බලාගත යුත්තේ ඔහුය නිවස ලං ලං වෙද්දී වන්දනා හුස්ම ගත්තේ පවා අමාරු වෙනි රන්තරු නිවසේ විශාල ගේට්ටුව අසල වාහනේ නතර වෙද්දී ඇගේ සුරත වැටුනේ ඔහුගේ වමත මතය මොන තීරණයක් ආවත් මාව බාර ගන්නවා නේද රත්තරන් ඇය කීවේ වෙවුලන සුරතින් ඔහුගේ වමත පිරිමදිනි මං කැන්දන් එන කෙල්ලට එහෙම මේ ගෙදරින් යන්න වෙන්නේ නැහැ ඔහුගේ වචන හදවතට වැටෙන්නේ සමන් මල් විලසිනි ඔහු වාහනේ නලාව නාද කළේය කෙල්ල හිතින් අම්මාව යැද්දාය සේවකෙක් පැමිණ විශාල ගේට්ටුව දෙපසට විවර කළේය රන්තරු නිවසේ විදුලි පහන් 20-30 ගණනක් දල්වාගෙන බලා උන්නේ අලුත් මනමාලිය පිළිගන්නටය විශාල රන්තරු නිවස දකිද්දී ඇයට සිහි වූයේ තම දුප්පත් පැල්පතය අනේ ඒ දුප්පත් ගෙදර කෙල්ලව මේ ගෙදර ලේලි විදිහට පිළිගනීද හිත තවමත් චකිතේනි සසංක වාහනය නතර කළේ රන්තරු නිවසේ කොන්ක්‍රීට් ගල් අල්ලා තිබූ මිදුලේය ඇයට බැලුනේ නිවසේ දොරකඩ දෙසය නැත එහි කිසිවෙක් නැත ඔහු වාහනය ක්‍රියා විරහිත කොට ඇය දෙස බැලුවේය කඳුළු නවත්තන්නට නම් දෙවියන්ටවත් හැකි නොවනු ඇත ඇය වාහනයෙන් බහින්නට පවා බිය විය ඔහු ඇගේ පැත්තෙන් පැමිණ වාහනයේ දොර විවර කළේය බහින්න මේ ඔයාගේ ගෙදර එය කෙසේනම් පිළිගන්නද දෙවියන් මේ තරම් දේවල් කරනවාද මිදුලේ බලා උන්නේ රන්තරු නිවසේ සේවකයන් දෙදෙනෙකි ඒ ගුණපාලත් විමලාත්‍ය ඔවුන් දෙදෙනාගේම දැස් තිබුණේ පුංචි මහත්තයා රන්තරු නිවසට කැඳවාගෙන ආ මනමාලිය වෙතය මේ ගුණපාල මේ විමලා ගුණපාලයි විමලයි දන්නවාද මේ කවුද කියලා වන්දනා ඔවුන් හා සිනාසුනේ දෙනෙත් පිසදමමිනි පුංචි මහත්තයා මේ මං අඳුන්නලා දෙන්නම් තව ටිකකින් හොඳේ හොඳමයි පුංචි මහත්තයා රන්තරු නිවසේ විශාල දොරවල් දෙක දෙපසට විවර වී තිබිනි ඔහු පෝටිකෝවේදීම කෙල්ලගේ අත් අල්ලා ගත්තේය ඔහු ඇයව නිවසට එක්කගෙන ගියේ ගෙදරට මලක් අරගෙන යන්නක් මෙනි කඳුළු දිගටම වැටුනි ඔහු ඒවා නවත්තන්නට ගියේද නැත දොරකොඩදී ඔහු නැවතුනේය රුසිරු මන්දිරයක් ඇයට පෙනුනේ බොඳ වූ දෙනෙත් අතරිනි මේ පය තියන්නේ ඔයාගේ මහත්තයාගේ ගෙදරට නෙමේ ඔයාගේ ගෙදරට තේරුණාද ඇයට ඒ කිසිවක් ඇසෙන්නේ නැත ඔහු ඇයගේ අතින් අල්ලාගෙනම නිවසේ ප්‍රධාන උළුවස්ස පැන්නේය බුදු සරණයි ඇය අටිහිතින් විමුණුවාය ඇය දෙනෙත් නොඋස්සාම උන්නාය ඔහුම ටිකක් ඉන්න මේ ගෙදරට එහෙම කෙනෙක්ව නිකං ගන්න බෑ ඒ හඬින් වන්දනාගේ සර්වාංගයම ඇවිලිගෙන ගියේය ඇය දැස් එසෙව්වේ කඳුළු පිරි දෙනෙතිනි ඉදිරියේ උන්නේ සසංකාය ඇගේ මුහුණ පුරා වූයේ අහිංසක පැහැබර සිනාවකි අයියා මේ කෙදරට කැන්දන් එන්නේ ඇය බව සසංකා දැන උන්නාය සසංකා හීන මැව්වේද අයියා මේ ගෙදරට මේ වාගේම අහිංසක කෙල්ලෙක් ගෙනෙන තුරුය එහෙත් අයියා කැන්දන් එන කෙල්ල මේ තරම්ම අහිංසක කෙල්ලෙක් වෙතයි සසංකා කිසි දිනක සිටුවේ නැත මිස් මම වන්දනාගේ දෑතින් නොනවත්වාම කඳුළු ගලාගෙන ඉදදී ඇය මොනවාදෝ කියන්නට උත්සාහ කළාය එහෙත් සසංකායව නැවැත්තුවාය ඊටත් පසු ඇය වන්දනා අසලටම ආවාය මම මිස් නෙමේ රත්තරනේ ඔයාගේ චූටි නංගි තේරුණාද සසංකා කීවේ ඇගේ දැස්ද තෙත්ව යද්දීය
ඊට පසු දෑත් දෙපසට විහිදුවා වන්දනාව වැරෙන් වැළඳ ගත්තාය මම මගේ රත්තරන් නෑනව අපේ ගෙදරට ආදරෙන් පිළිගන්නවා සසංකා කීවේ කෙල්ලගේ දෙක පුලම සිප්පගෙනය වන්දනාට අදහා ගන්නට පවා බැරි විය ඔයාව දැක්ක දවසේම මට මේක හිතිච්ච එකයි පුදුම अदापे अम्मा हिटियानं एयायो याव मेहम पिलिगाने ससंका वंदनागे दैतिन्मा अल्ला कीवे साले कोनक गसा तिबु ससंकागे ससंकागे अम्मागे छाया रूपे पेन्नाय यान्न एयाट गिहिन वंदिन्न एयामे कोहे हरींदां ओया दिहा बलागे नेन्नवा වන්දනා මියගිය අම්මාගේ ඡායාරූපයට වැඳේ ධන උබාය මේ අම්මාත් මගේ අම්මාත් වගේම අපි දිහා බලාගෙන ඇති තමා නැත්තම් මේ තරම් පුදුම දේවල් කොහොම වෙන්නද වන්දනා සිතුවාය මං වැරදි නෑ නේද චුටි සසංක නංගීගෙන් ඇසුවේ මුදුවය ඔයා මේ ලෝකේ ඉන්න හොඳම කෙනා ගැනද කියලා හිතනවා. එයාව හම්බ වෙච්ච වෙලේ මටත් හිතුනේ එහෙමයි. වන්දනා ඔවුන් අතරට ආවේ කඳුළු පිසිමිනි. මෙහෙ ආවම මටත් මේ වගේ ලස්සනට සාරියක් දන්න උගන්වන්න. හොඳේ. සසංකා කීවේ කෙල්ලගේ සාරිය අතගාමිනි. මාව මෙහෙට නැත. ඇයට කියන්නට වචන එන්නේ නැත. ඒවා උගුරේ සිරවි තිබිනි මං තාත්තව එක්කගෙන එන්න එයානම් මෙයාගේ ලේලි පොඩ්ඩව හොඳට දන්නවනේ ඒ නිසාමයි මටත් බය වන්දනා හිත ඇතුලෙන් සිතුවාය දෛවය සෑම මොහොතකම යහපතක්ම දෙන්නේ නැත අනේ රත්තරන් මෙච්චර හොඳ නංගි කෙනෙක් මං බබාට කිව්වේ මේ ගෙදර හැමෝ මෙහෙමයි කියලා මට මේක හාස්කමක් වගේ දෙයියෝ හාස්කමක් තමා ඔයාගේ ආදරේ හාස්කම අනේ මගේ නෙමෙයි සසංකා මුදුන් කොටුව මහතාගේ කාමරයට එද්දී ඔහු උන්නේ කාමරේ ඇඳ මත පොතක් බලමින් කෙල්ල ගොස් ඔහුගේ ගෙල වටා දෑතම යව්වාය තාත්තේ ඒ පාර මොකද චූටි යන් කොහෙද පහලට ඇයි ඔයා ආස නැද්ද ඔයාගේ ලේලිගේ මූණ පොඩ්ඩ බලා ගන්න. මුදුන් කොටුව මහතා පුදුමයෙන් සසංකා දෙස බැලුවේය. ලොකු පුතා ආවද? තනියම නෙමේ එයාගේ පනත් අරගෙන. ඔහුගේ මුහුණ පුරා සටහන් වූයේ පුදුමාකාර සිනහකි. චූටි කෙල්ල දැක්කද? දැක්කා. කතා කළා. ඉඹා. ඉඹගෙන ඉඹගෙන ගියා. එච්චරටම කෙල්ල හොඳයි. තාත්තා හිතන්නකෝ මටත් වඩා හොඳ දුවෙක් ඔයාට ලැබිලා කියලා. අනේ ඇත්තමයි අම්මා නැති වෙච්ච දවසේ ඉඳලා මේ ගෙදර මොකද්ද අඩුවක් තිබ්බා. අදේ අඩුව සම්පූර්ණ වුණා වගේ. එච්චර පුතේ ඔයාගේ ලොකු පුතා මේ ගෙදරට අරගෙන ඇවිල්ලා තියන්නේ කෙල්ලෙක් නම් නෙමේ. පහන පහලට ගිහින් බලන්න. මුළු ගේම එළියයි. තම පොඩි දුව මේ තරම් වර්ණනා කරන කෙල්ලව දැක බලා ගන්නට මුදුන් කොටෝ මහතාටත් ආවේ පුදුමාකාර ආශාවකි. තාත්තා ඉන්දියාවේ බාරයක් වුණා කිව්ව නේද? අයියයි මායි ගැන කියලා. ඔව් පුතේ, එහෙනම් මේ බාර ඉක්මනට ඔප්පු කරන්න ඉන්දියාව යන්න වේ. අනේ පුතේ, මට ඒ කෙල්ල බලන්න දෙන්නකෝ. සසංකා තොල්පට තද කරගෙන බලා වුණාය. අවුරුදු ගණනාවක් පුරා තාත්තා රන්තරු එකේ වැඩියෙන්ම ආදරය කළ සේවිකාව අද මේ ගෙදර ලේලිය වී ආ බව ඔහු දැනගත් විට කුමක් වේවිදැයි සසංකා සිතුවාය. ඇය පිහිට පැතුවේ අම්මාගෙනි. අනේ අම්මේ, මේ කෙල්ලව නම් මේ ගෙදරින් යවන්න එපා. අයියව ඔයා වගේම මේ කෙල්ල බලාගනි සසංකා සිතුවාය.